තමයි උත්තර අංක දෙක. මේක ඩොප්ලර් කියන්නේ සම්බන්ධ සිද්ධියක්. නිරීක්ෂකයේ ප්‍රභවයේ සාපේක්ෂ ජාතියේදී දෘශ්‍ය සංකේත වෙනස් වීම තමයි අපි ඩොප්ලර් කියන්නේ හඳුන්වන්නේ. මේ ඩොප්ලර් කියන්නේ කොහොමද වෙන්නේ? මේ සිද්ධියදී කියනවා මේ ඕට ඇහෙන සංඛ්‍යාතයේ තුන් අවස්ථාවෙදිම සමානයිලු. මේ රූපේ තියෙන පල්ලෙහාම රූපේ දාලා තින්නේ අවස්ථා තුනින් සමානයිලු. ඒතර ප්‍රභවයේ සංකේතයේ අනුරූප වෙනස් වෙන ආකාරය තමයි අපෙන් අහන්නේ. අබලෝ මේ කියන සිද්ධිය අන්න පළවෙනි සිද්ධියේ මම තෝරගත්තා S හා O සාපේක්ෂව ලං වෙන එක. මොකද්ද? නිරීක්ෂකයේ ප්‍රභවය සාපේක්ෂව ලං වෙනවා නම් දෘශ්‍ය සංකේතේ. මම F' කියලා සංකේත කරන දෘශ්‍ය සංකේතේ ප්‍රභවය සංකේත වල විශාල වෙනවා. එහෙනම් මම පළවෙනි සිද්ධිය මතක් කරලා දෙනවා. නිරීක්ෂකයේ ප්‍රභවය සාපේක්ෂව ලං වෙනවා නම් දෘශ්‍ය සංකේතය ප්‍රභවය සංකේත වල විශාල වෙනවා. ඒතර මම මේ පළවෙනි එක රූපයෙන් පෙන්නන්නේ වගේ එකක් දෙන මූල සමූහ දිශාවල ගමන් ගන්නවා. ඒතර අනිවාර්යයෙන් සාපේක්ෂ ලං වීමක්. එහෙනම් දෘශ්‍ය සංකේත විශාල වෙනවා ප්‍රභවය සංකේත වල. එහෙනම් ඉබ්දේශ විශාල වෙනවා. මේ දෙවි සිද්ධියට අරන් තින්නේ ඒකමයි පොඩ පරිස්සමින් බලන්න. හැබැයි මේ දෙන්න සමුහ දිශාවල නෙමෙයි යන්නේ. එකම දිශාවට. හැබැයි S 10 කින් ගමන් ගන්නකොට O ඉවතට යන්නේ 8 කින්. ඒතර මේ දෙන්න හැම තප්පරේම මීරු දෙකක් ලං වෙනවා. SO ලං වීමක් තියෙනවා. එහෙනම් සාපේක්ෂ ලං වෙනවා නම් මොකෝ වෙන්නේ? ඒ ප්‍රභවය සංකේත වල දෘශ්‍ය සංකේත විශාලයි. එහෙනම් දෘශ්‍ය සංකේත විශාලයි. එහෙනම් ඒකත් සාපේක්ෂ ලං වීමක්. සාපේක්ෂ ලං වෙනකොට දෘශ්‍ය සංකේතය විශාල වෙනවා ප්‍රභවය සංකේතයට වඩා. අපි දෙවනි ඊළඟ කොටස බලමුකෝ. සාපේක්ෂ ඈත් වෙනකොට. එතකොට සාපේක්ෂ ඈත් වෙනකොට මොකෝ වෙන්නේ? දෘශ්‍ය සංකේතය කුඩා වෙනවා ප්‍රභවය සංකේතයට ඈත් වෙනවා නම් දෘශ්‍ය සංකේතය කුඩා වෙනවා ප්‍රභවය සංකේතයට. දෙන දෙපැත්තට යනවා. අපි ප්‍රතිමුඛ දිශාවට යනවා කියනවා. එතකොට මොකෝ වෙන්නේ? F' කුඩා වෙනවා F' වඩා. සාපේක්ෂ ඈත් වීමක් නේ. එහෙනම් F' නෙවෙයි දෘශ්‍ය සංකේතය කුඩායි ප්‍රභවය සංකේතයට වඩා. අපි තරංගය හැම තිස්සෙම ගන්න ස්කින් ඕට යන්නේ. ස්කින් වටේට මෙයි. අපිට වැදගත් වෙන්නේ ස්කින් ඕට යන්නේ කියන දෝණිය කියලා අපි කියමු. දුර තරංගය යන්නේ ස්කින් ඕට. මේ දෝණිය විතරක් නෙමෙයි ඩොක්ලාජින් ඕනම තැනකට හරි. මේක වගේ තව උදාහරණයක් කරන් තිනවා. මේක සාපේක්ෂ ලං වීමක්ද ඈත් වීමක්ද කියලා බලන්නකො. S කෙනෙක් කියන 8කින් ලං වෙනකොට O 10කින් ඈත් වෙනවා. එතකොට මීටර් දෙකක් හැම තප්පරයකින් මේ දෙන්න ඈත් වෙනවා. මේ දෙන්න මීටර් දෙකක් තප්පරයට ඈත් වෙනවා. මේක සාපේක්ෂ ඈත් වීමක්. එහෙනම් මොකෝ වෙන්නේ? S කියන සංකේතය වඩා දෘශ්‍ය සංකේතයක උඩ S කියන සංකේතය ප්‍රභවය සංකේතය වඩා දෘශ්‍ය සංකේතයක උඩ. ඒක සාපේක්ෂ ඈත් වීමක්. මම ඊළඟ කොටස ගන්නවා. එකම ප්‍රවේගයෙන් එකම දිශාවට යන එක. එකම ප්‍රවේගයෙන් එකම දිශාවට යනවා. එතකොට සාපේක්ෂ ලං වෙන්නේ නැහැ, ඈත් වෙන්නේ නැහැ. එහෙනම් දෘශ්‍ය සංකේතයයි ප්‍රභවය සංකේතය සමානයි. එකම ප්‍රවේගයෙන් එකම දිශාවට ගමන් ගන්නවා නම් දුෂ්‍ය සංකේතය ප්‍රභවය සංකේතය සමානයි. ඔකට ප්‍රසිද්ධ උදාහරණයක් වාහනේ යන ගමන් වාහනේ නලවනා දෙනවා කියමු. ඒතර වාහනේ ඇතුළේ ඉන්න ක්‍රියා නිරීක්ෂකයා එයා යන වේගයෙන්මයි ප්‍රභවය ගමන් ගන්නෙ. ඒ වගේම නලාවේ සැපේ සංකේතයම නිරීක්ෂකයට එනවා. වාහනේ සැපේ සංකේතයම නලාවේ සංකේතයම නිරීක්ෂකයට එනවා. ඒතර දුෂ්‍ය සංකේතය වෙනස් වෙන්නේ නැහැ. තවත් තියෙනවා දුෂ්‍ය සංකේතය වෙනස් වන සිද්ධියක්. S හා O ප්‍රභවය හා නිරීක්ෂකය යාකන රේඛාව ලම්බකව ප්‍රවේග ප්‍රයෝජන යම් මොහොතක් වෙන්න පුළුවන් මේක මොහොතයි තියෙන්නේ ටිකට් පස්සේ නැස් වෙනවා යම් මොහොතකදී ඉස්සාව යාකන රේඛාව ලම්බකව ඔවුන්ගේ ප්‍රවේග තිබුණොත් ඉස්සෝ ගැන නිරීක්ෂකයා ප්‍රවේග යාකන රේඛාවට ලම්බක දිශාව ඔස්සේ ඔවුන්ගේ ප්‍රවේග තිබුණොත් මොකෝ වෙන්නේ අන්න දුෂ්‍ය සංඛ්‍යාතයේ ප්‍රවේග සංඛ්‍යාතයට සමාන වෙනවා ඒ දෙක සමාන වෙනවා දුෂ්‍ය සංඛ්‍යාතයේ ප්‍රවේග සංඛ්‍යාතයට සමාන වෙනවා තවත් සිද්ධියක් තියෙනවා මේ රූපෙත් තියෙන එකමයි ඉස්සෝ යාකන රේඛාව ලම්බකව තමයි US තියෙන්නේ ඕ මෙතන ඉස්සලයි කියලා තියෙනවා හරියන එක ඔළු වටේ විදුලි නලාවක් කරකවන වගේ අනිත් වගේ උදාහරණ. ඒතර වෘත්තයක තමයි නලාව කරකෙන්නේ. ඒතර හැම වෙලාවෙම මේ වෙලාවේදී S කේ සංඛ්‍යාතයමයි දුෂ්‍ය සංඛ්‍යාතය වෙන්නේ. ප්‍රභවය සංඛ්‍යාතයමයි දුෂ්‍ය සංඛ්‍යාතය වෙන්නේ. මේක දිගටම හෙනවා. මේ සිද්ධියේදී මොහොතයි මොකද ඊට පස්සේ වෙන වෙන වෙනකොට කෝණ වෙනස් වෙනවානේ. මේකේ කෝණ වෙනස් වෙන්නේ නැහැ දිගටම දුෂ්‍ය සංඛ්‍යාතය ප්‍රභවය සංඛ්‍යාතය සමානව පවතිනවා. හොඳයි. එහෙනම් ඔන්න අපි තීර ටික දන්නවා. දැන් අපි ළඟට යමුකෝ. මේකේදී නිරීක්ෂකයා හැම වෙලාවෙම සමාන සංඛ්‍යාත ශ්‍රවණය කරලා ප්‍රභවය සංඛ්‍යාත වෙනස් වෙනවා. දැන් පළවෙනි සිද්ධිය බලමුකෝ. පළවෙනි සිද්ධියේ සාපේක්ෂ ඈත් වීම. එතකොට S උත් O දෙපැත්තට යන්නේ. එහෙම වෙන නම් මොකෝ වෙන්නේ? දෘශ්‍ය සංඛ්‍යාතයේ ප්‍රභවය සංඛ්‍යාතයට වඩා කුඩා වෙන්න ඕනි. එහෙනම් මොකෝ වෙන්න ඕනි? F1ට වඩා O ගේ සංඛ්‍යාතයේ ඉන්න කියලා මම මෙතන හඳුන්වලා තියෙන්නේ. මේ කොටක කියන එක නියතයි. F කෙනෙක් කියලා කුඩා වෙන්න ඕනි. F1ට වඩා F කුඩා වෙන්න ඕනි. ඇයි සාපේක්ෂ ඈත් වීමක් නේ? O ට ඇහෙන සංඛ්‍යාතයේ F කියලා මම මෙතන හඳුන්වන්නේ. ඉතල දින සංකේතයත් එක්ක කරලා ගන්න එපා. එතකොට O ට ඇහෙන සංඛ්‍යාතයේ F නම් ඒ කුඩා වෙන්න ඕනේ F1ට වඩා. ඒ සාපේක්ෂ ඈත් වීම. ප්‍රභව සංකේතයට වඩා දුෂ්‍ය සංකේතය කුඩා වෙන්න ඕනේ. දෙන්න එකම ප්‍රවේගයෙන් එකම දිශාවට යනවා. B සිද්ධියි. දෙන්න එකම ප්‍රවේගයෙන් එකම දිශාවට යනකොට දුෂ්‍ය සංකේතය ප්‍රභව සංකේතයට සමාන. ඒ නම් F2 සමාන වෙන්න ඕනේ F1ට. ඊළඟ එක සාපේක්ෂ ලං වීම. C දිදී සාපේක්ෂ ලං වීම.
එසුයි ඔය දෙන්නත් සමුක දිශාවට ගමන් ගන්නවා. එහෙම වෙන්නේ නම් මොකෝ වෙන්නේ? දුෂ්ට සංඛ්‍යාත විශාල වෙන්න ඕනි. ප්‍රබල සංඛ්‍යාතට වඩා. එහෙනම් F3ට වඩා F විශාල වෙන්න ඕනි. දැන් අපිට අණු පිළිවෙල සකස් කර දෙන්න. ඒතර F1 තමයි ලොකුම කෙනා වෙන්නේ. ඊට කුඩායි F2 කෙනෙක් කෙනා. කුඩා මේ කෙනා F3. F2ට වඩා කුඩායිනේ. එනේ F3 කුඩායි. එහෙනම් ගන්න ආරෝහණ පිළිවෙලින් අපිට සකස් කරන්න කියන්නේ. එහෙනම් F3 F2 F1 වෙන්න ඕනි. බලමු මේ උත්තරේ තියෙන්නේ කීයද කියලා. F3 F2 F1 උත්තර අංක දෙක.